අපිට තියෙන විදේශ විනිමය තත්ත්වයේ උඩ තමයි අපිට තියෙන බලශක්තිය ගැන තීන්දුව කරන්න තියෙන්නේ. විදේශ විනිමය අඩු වුණොත් we may have power cut. You who don't have money, you can't import your fuel. There is no power cut issue at the moment. එන ආරංචි අනුව දැනට විදේශ විනිමය සංචිතය තියෙන්නේ බිලියන 1.5යි. මහා බැංකුව කියනවනේ ඒක නෑ කියලා. ඒක බොරුවක්. දැනට ගැටලුවක් නෑ. මොකද දැනට හයිඩ්‍රෝ පවර් we are having enough to go on. අපේ ටැංකිය වල මේ විනිට පිරිලා දැවි තෙල් තියෙනවා. වැස්ස නතර වුණාට පස්සේ අපිට තව දින 40කට ඉස්සර ආසන්න කාලයක් ප්‍රවාහනවත් දැවි තෙල් මේ මොහොතේ අප සතුව තියෙනවා. ඉන්ධන හිගයක් නිසා විදුලි බල කැපීමක් සිදු වෙන්න කිසිසේත්ම හේතුවක් නෑ. යුගදන වි බලාගාරය ගැන ඒක ලොකු විදේශ ආයෝජනයක් කියලා අපට පෙන්වන්න උත්සාහ කළා. අද මේ වෙනකන් කිව්සුම සභාගත කළා නෑ. ආයෝජන පිළිබඳ අපි බියක්වත් වැරදි අදහසක්වත් ඒ ප්‍රකාශ කරන්න නරකයි. මේ අංශ දෙකටම විදේශ ආයෝජන අවශ්‍යයි. අපේ පාලනේ තියාගෙන විදුලි බල ඇමතිතුමා කරන වැඩේ දන්නේ නෑ. බලශක්තිය ඇමතිතුමා කරන වේ. යම් කිසි කෙනෙකුට විදුලිය පිළිබඳ හරි ප්‍රතිපත්තියක් ලෝක වටපිටාවත් එක ගන්න පුළුවන් නම් ඔහු තමයි ජාතිය නිදහස් කරන්න පියා වෙන්නේ. නයිජීරියාවේ ඉන්න ඉනිකිරීම් ශේෂ්ත්‍රයේ ඉන්න කම්පනියකට තෙල් සපයන මේ ටෙන්ඩරේ ලබා දුන්නා කනිස් තෙල් සංස්ථාවෙන්. මේ ටෙන්ඩරේ දුන්නද සමාගමක් නිසා තමයි සමාගමට දුන්නේ ප්‍රදානය කළා තියෙන්නේ. හරි. අද වෙනතුරු එක ෂිප්මන්ට් එකක්වත් අද වෙනකොට ලංකාවට ගෙනල්ලා නැහැ. ලංකාවට තෙල් ලබා ගැනීමයි තියෙන්නේ ඉන්දියාවට දීලා ඉන්දියාවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක් ඩැග් ගන්න හදනවා කියලා රජයේ පුවත්පත්වල තිබ්බා. අපේ රටේ තෙල් ඒකාධිකාරයේ උතුරු පළාතේවත් නැගෙනහිර පළාතේ කිසිම පළාතක ඉන්දියාව ඉල්ලලත් නැහැ. ඉල්ලුවත් අපි දෙන්නෙත් නැහැ. සාර්ව ආර්ථික ප්‍රශ්න වලට ශුද්ධ ආර්ථික විසඳුම් නැහැ. ත්‍රිකුණවලේ තෙල් ටැංක අපට ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය කිරීම. මේ තෙල් ගෙන්න ගන්න සල්ලි නැති අපිට මේක හැදුවත් අපි මේකට ඩොලර් හොයන්නේ කොහොමද? අමුණාසලා කැබිනට් එකේ දැන් සිග්නල් කනුවා. බැසිල් රාජපක්ෂ මහත්මයා ඕන එකක් ඉදිරිපත් කරොත් අත උස්සනවා. අපේ තියෙන දේපළ විකුණගෙන විකුණගෙන යනවට වඩා නරකද මේ ත්‍රිකුණාමලයේ තියෙන මේ තෙල් ටැංකි සමූහයම නඩත්තු කරලා කවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන එක. LNG සමස්ත ඒකාධිකාරය විදේශිකයන්ට ලබා දෙන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. පුළුවන් නම් කරලා බලන්න. කවුරු හරි කියනවා නම් විදුලියේ මාෆියාවක් තියෙනවා කියලා අපි හැමෝගේම වගකීම පහදුව වහලා දාලා එහෙම කියපු එකම ඇමති ලෙස ලෝක වාර්තාවකුත් මෙතුමා තියන. අසාර්ථක අසමත්භාවයේ වහගන්න බොරු කියන්න බගරු. ගමන් පිළමැතුමනි. ඔබතුමා නිකන් පච වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ අසාර්ථකභාවය ඔබතුමාගේ ඇඟේ ගහගන්න එපා. ඔබතුමාට දැන් නිකන් වෙනමනි. මං කිව්වා දින ගන්න නිශ්චිතව කියන්න බෑ. උපරිම වශයෙන් දින 50යි. කනිජ තෙල් නීතිගත සංස්ථාවේ කඩාවැටීමට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ විපක්ෂය තමයි ඩාන්ස්ලා. LNG සප්ලයි එකේ ඒකාධිකාරිය තලි සමාගමට දෙන්න බෑ. කතා කරන්න කලින් ඉංජිනේරුව කීප දෙනෙක් එක්ක කතා කරා. එයා කියනවා මේ ඒකකයක් නිෂ්පාදනය කරන්න 30 32ක් යනවා කියලා මේ LNG එකේ. එහෙම කරොත් නම් මගේ අපපියවට අත උස්සන්නේ නැහැ. ආණ්ඩුවේ ඉඳලාද වගකීමකින් කියනවා. 2050 වර්ෂයෙන් පස්සේ තෙල් යුගය අවසන් වෙනවායි කියලා අද ලෝකේ බලශක්ති විශේෂඥයන් පැහැදිලි කරනවා. තෙල් සා ගෑස් සම්පත් ගොඩ දාලා අපේ රට ගොඩ දාන්න අපිට තියෙන සීමිත කාලයයි. පක්ෂ ભેද අත්හැරලා අපි ජාතියක් විදියට සමගිය කටයුතු කළ යුතුයි. ගරු විපක්ෂයේ මන්ත්‍රීවරුනි අපි මේ හිටවන අඹඇටේ පළයෙන්නේ අද හිට නෙවෙයි අනාගතයේදී. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.